असल दरुवन संधा एन्नत करने सिद्ध करेम अद आरंभ होना दरुवन संधा सिद्ध करने एन्नत करने वैध सराहन अधीर तुना किया टे सिद्ध करेम टे नियमित आय ऐहि पलमु अधीर लिस वैसा उर्दो दोलाहट वैडी दीर्घ कालीने रोग वेलिन पेलन सह विशेष आबाद सहित दरुवन संधा एन्नत लाभाधीम अद आरंभ होना कोलंब रिचे आर्य लमारोहल अनुराधपुर सह कुरुनेकल्याण रोहल वेलती मेम एन्नत करने वैध सराहन आरंभ होना විශේෂයෙන්ම තලසීමියාව හිමොෆීලියාව සමහරට වග්ගඩ රෝග හෘද රෝග ඒ වගේ රෝග තියෙන කට්ටියගේ ළමයින්ට සඳහා පමණක් අවුරුදු 12ත් 19ත් අතර වයඹ පළාතේම ඉන්න රෝගීන් සඳහා අපි මේක දිනපතා සෑම දිනකම අපි එන්නත් අවල් ලබා දෙනවා පයිසෙන් නැත ඒ අවශ්‍ය ළමයි ප්‍රමාණය විතරක් මේ රෝහලට පැමිණෙන්න අපි දිනපතා ඒක දෙනවා සාමාන්‍යයෙන් උදේ ඉඳන් හවස දෙක විතර එනකන් දෙන්න බලාපොරොත්තු වෙනවා अमारोहले आरंभव एनत्कर्ण समारंभकवस्थावट श्रीरंते राजपक्ष महात्म्य सह सौख्यमात्य केहली रंबुकल महताद एक्वसिटिया निर्देशक अनुराधपुर सह कुर्नागल दिस्त्रिक्के आरंभ करन्न मोकद वडाम ए तत्त्वयन्नवलट बाधन वेच्च दरुवन सिटिन्ने ए कलाप देखे अद मे आयतनय दरुवन वेनुवेन वेनुवेन आरोग्यशालावक निसा संकेतवत् किरीमक् मेतन वेनवा प्रधान वशयेन्म कुर्नागल दिस्त्रिक्के सह अनुराधपुर दिस्त्रिक्के मे वडपिलिवल आरंभ वेनवा अपि बलापुरोत्तु वेनवा 12ट वडि सियलु दरुवन्ट सह संकूलतावयन् तियेन दरुवन्ट प्रमुखत्वय लबा देमिन् मे कटयुत्त किरीमा अपि बलापुरोत्तु वेनवा अक्टोबर् मासे अवसान वेनकोट मे वडपिलिवल संपूर्णयेन्म अवसान करन्न දැනට අවුරුදු 12ත් 19ත් වයස් සීමාවේ ඉන්න දීර්ඝකාලීන රෝගයක් තියෙන දරුවන්ට තමයි පළමුව එන්නත ලබා දෙන්නේ. ඒ වයස් කාණ්ඩේ දරුවෝ සාමාන්‍යයෙන් 30000ත් 50000ත් අතර සංඛ්‍යාවක් ඉන්න ලංකාව පුරාම ඒ දරුවන්ට අපි එන්නත ලබා දෙීමේ අරමුණු දෙකක් තියෙනවා. පළවෙනි අරමුණ තමයි ඒ අයට තමයි වැඩිම අවදානම තියෙන රෝග සම්බන්ධයෙන් කොරෝනා ආසාදනයේ යම් කිසි වැඩි සංකූලතා ඇති වෙන්නත් මරණ ඇති වෙන්නත් දෙවෙනි අවදානම තමයි ඒ අය පාසල් ආරම්භ වුණාට පස්සේ පාසල් වල මේ කට්ටියට අනිත් දරුවෝ හා සමව ගැටෙන්න හැකියාව තියෙන මේ එන්නත ලබා දීමෙන් කියන තාක්ෂණික නිර්දේශය ලෝකේ පුරා පළවීම නිසා තමයි ඊළඟට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 15ත් 19ත් වයස් කාණ්ඩේ දරුවෝ සඳහා එන්නත ලබා දීම ඊට පස්සේ තමයි අවුරුදු 12ත් 15ත් අතර වයස් කාණ්ඩයට එන්නත ලබා දෙන්නේ අසාත්මිකතාවයක් දරුවාට ප්‍රශ්නයක් ඒ කියන එක වළක්වමින් හැකි සියලුම ආරක්ෂිත පියවර අනුගමනය කරමින් තමයි මේ එන්නත්කරණය සිද්ධ වෙමින් පවතින්නේ ඊ දිවයිනි දිස්ත්‍රික්ක විසිපහින්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා ඊයේ මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 1368 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 510040ක් දක්වා ඉහළ ගියා ඉන්පුට් කලින් 451742 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසයේ ආසාදිතය වීම හේතුවෙන් තවදුරටත් පුත් කලින් 45850 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා साधारण
රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට තමා ප්‍රමුඛත්වය දෙන්නේ. මේ ක්‍රියාවලිය නිසා මොනම ආකාරයකින්වත් රෝගීන් අඩුවෙන් පෙන්නුම් කිරීමට සැලසුම් කර ක්‍රියාවලියක්වත් PCR අඩු කිරීම හේතුවෙන් රෝගීන් අඩුවෙන් පෙන්නුම් කිරීමක් හෝ සිදු වන බව මම හිතන්නේ අපිට පිළිගන්න බෑ. ඒ වගේම එවැනි કૃත්‍රිම වසන් කිරීමක් හරහා කවදාකවත් අපිට ගැලවීමක් වෙන්නේ නැහැ. නැවත නැවතත් රෝහල් වලට එහෙමනම් රෝගීන්ගේ පිටි ඉතිරීමක් අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා. ඊයේ මෙරටින් COVID-19 මරණ 72ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 12,448ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ COVID මරණ 72 අතරින් මරණ 60ක්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලින් අතරින් වාර්තා වී තිබුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.